සුබ දවසක් සිළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ත්‍රෝවල් YouTube channel එකට. බොහෝ දෙනා මේ දවස්වල පෙළඹී සිටින රටයම් සඳහා ස්ටඩි සඳහා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජොබ් එකක් කිරීම සඳහා වෙන්න පුළුවන්. එහෙදි ඉතාම වැදගත් වෙන දෙයක් තමයි ඉංග්‍රීසි exam එක. මේ ඉංග්‍රීසි exam බොහොමයක් තියෙනවා. අපි ඒ අතරින් PT කියන exam එක ගොඩක් ප්‍රචලිතයි මේ දවස්වල. ඒ වගේම ඕස්ට්‍රේලියාව වැනි ගොඩක් දෙනා යාමට ප්‍රචලිත බොහොමයක් රටවල් වලට මේ PT කියන ඉංග්‍රීසි exam එක valid වෙනවා. දැන් මම කියන්න යන්නේ ඔයාලට මේ PT කියන ඉංග්‍රීසි exam එක කොහොමද අඩු ගානකට මුක් කරගන්නේ කියලා. මේ PT academic කියන exam එකට සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් 167ක් යනවා. ඒක ලංකාවේ මුදලට convert කරොත් conversion rate එක අනුව එහෙම නැත්නම් ඩොලර් 1 ගාන 90 දවසේ වෙනස් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඩොලර් 167 කියනගේ ලංකාවේ මුදලින් 60000 කියලා ගත්තොත් අපිට මේ 60000න් 15ක් අඩුවෙන් exam එක book කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රුපියල් 50000කට වැනි මුදලකට මේ exam එකට සල්ලි ගෙවන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගෙවන්නේ ඩොලර්ස් වලින් නම් අපි සාමාන්‍යයෙන් ඩොලර්ස් වලින් ගෙවනකොට ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරන්නේ. එතකොට ස්ටැම්ප් ඩියුටි චාර්ජස් ඊට අමතරව කන්වර්ෂන් ෆී එකක් එහෙම ඇඩ් වෙනවා. එතකොට ඔයාලා ගෙවන ගාණටත් වැඩි රුපියල් 3000ක් විතර වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ විදිහට ගෙවුවම තියෙන වාසිය තමයි අපි කෙලින්ම ලංකාවේ මුදලින් ගෙවන නිසා ස්ටැම්ප් චාර්ජ් එකක් එහෙම නැත්නම් කන්වර්ෂන් ෆී එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඉදිරියට යන කලින් සියලු දෙනාගේ මිලස් ඉන්නවා subscribe කරන්න කියලා මගේ YouTube channel එක. හරි අපි ඉදිරියට ගිහිල්ලා බලමු මේ PT academic කියන exam එක මම කියපු විදිහට book කරගන්නේ කොහොමද කියලා. Site එකේ නම තමයි ApplyBoard. අපි Google වල ApplyBoard PT Sri Lanka කියලා type කරන පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් PT exam voucher Sri Lanka ApplyBoard කියලා මුලින්ම link එක තියෙනවා. ඔයාලට ඒක click කරලා ඉවරලා site එක ඇතුළට යන්න පුළුවන් කෙලින්ම Sri Lankaවට අදාළව. ඔයාලා දැන් මෙතන පේන විදිහට ඒ දිනට අදාළව ගාන රුපියල් වලින් සඳහන් වෙනවා ඩොලර් 56600 කියලා. මේ ගානේ 15%ක් අඩු කරගෙන ඔයාලට ගෙවීම කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඔයාලා 10 දෙනෙක් එකතු වෙලා ගන්නවා නම් ඔයාලට 20%ක් ප්‍රමාණයක් වුණත් මේ මුළු මුදලින් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ මෙතන පෙන්වන ගාන 56600 වුණාට ඩොලර් වලින් 167 වැඩි කරලා ගත්තාම PT site එකෙන් ගෙවද්දි රුපියල් 60000ක් වැඩි මුදලක් වෙන්න පුළුවන් ඊට වැඩිය ගෙවන ගාන. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාම page එකේ මෙතන මුලින්ම සඳහන් වෙනවා ඔයාලා ඉල්ලන voucher ප්‍රමාණය කීයද කියලා. voucher එකක් වෙන්න පුළුවන් 5 දෙනෙක් ඉල්ලනවා 5 දෙනෙක්ට අදාළව voucher පහක් ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ ඒ voucher ප්‍රමාණය සඳහන් කරලා add to cart කියලා දෙන්න තමයි තියෙන්නේ. මේ විදිහට add to cart කියන තැන click කරලා ඉවරලා අතට දාන පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගාන අඩු වෙලා තියෙනවා 48000ක් වෙනි මුදලකට. ඒ කියන්නේ ගොඩක් අඩු වෙලා තියෙනවා PT exam එකේ ගාන. දැන් මෙතෙන්දි shopping cart එකේ තමයි ඔයාලා order කරන්න යන voucher එක තියෙන්නේ. අපි ඉදිරියට ඕඩර් කරන්න යන්න නම් චෙක් අවුට් කියන තැන ක්ලික් කරන්න ඕන. පොඩි වෙලාවක් යනවා මෙතන ලෝඩ් වෙන්න. දැන් ඊළඟට බලා ගන්න පුළුවන් ඔයාලට එන්ටර් කරන්න එනවා ඩීටේල්ස් ටික. කියන්නේ බිලින් ඇඩ්‍රස් සහ අදාළ ඩීටේල්ස් ටික තමයි එන්ටර් කරන්න ඉන්නේ. මුලින්ම තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන්න. එතෙන්දී ඔයාලා වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක් යූස් කරන්න. මොකද වවුචර් එක ඊළඟට එන්නේ ඔයාලගේ මේ යොදන ඊමේල් ඇඩ්‍රස් එකට. ඔයාලා මෙතෙන්දී PT account එක හදන්න යූස් කරපු ඊමේල් ඇඩ්‍රස් එක මේ යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ඔයාලා වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක පාස්වර්ඩ් එක දාන ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කරන එක. මොකද ඒකට තමයි මම කලින් කිව්වා වගේ වවුචර් එක එන්නේ. වවුචර් එක ඊට පස්සේ ඔයාලට මේක එන්ටර් කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාලගේ personal details ටික ඇඩ් කරන්න තියෙනවා. මුලින්ම country code එක select වෙලා තියෙනවා ශ්‍රී ලංකා කියලා. ඊළඟට තියෙනවා first name, last name. ඒ වගේම address එක, කියන්නේ home address එක. apartment එකක් අවශ්‍ය නම් ඉතලක් දාන්න පුළුවන්. ඊළඟට city එක, ඔයා කොළඹද, ගෝල්ද, කැන්ඩිද කියන එක. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ postal code එක enter කරන්න. ඒක දන්නේ නැත්නම් Google වලින් search කරලා නගරයට අදාළ හොයාගන්න පුළුවන්. ඊළඟට valid phone number එකක් enter කරන්න තියෙනවා. මගේ auto enter වෙන විදිහට කලින් details ටික enter කරලා තියෙන්නේ. මේ විදිහට details form ටික enter කරලා ඉවරලා ඔයාලට අවශ්‍ය නම් save this information for next time කියන තැන ටික කරන්න පුළුවන්. ඊට පස්සේ continue to payment කියන තැන click කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට ඊළඟ page එකට යන්න පුළුවන්. ඊළඟ page එකේ ඔයාලට මුලින්ම email address එක ඇතුළේ address ටික පෙන්නනවා කලින් enter කරපු. ඊළඟට තියෙනවා payment එක select කරන්න, payment method එක. මෙතෙන්දී අතනම එක payment method එකක් තියෙන credit card එකෙන් තමයි අපිට ගෙවන්න පුළුවන්. මුලින්ම තියෙනවා credit card number එක අපිට enter කරන්න. credit card number එක ඉස්සරහා card එකේ තියෙනවා, ඒක enter කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ credit card එකේ number එක enter කරනවා. ඊට පස්සේ තියෙනවා card holder ගේ නම සඳහන් කරන්න. එතෙන්දී ඔයාගේ credit card එකේ තියෙන නම enter කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා credit card එකේ expiration date එක. ඒ කියන්නේ කලින් තිබෙන දිනේ එතන card එකේ month එකයි year එකයි එක ඔයාලට තියෙනවා ඕනම card එක credit card එක එක enter කරන් තියෙන්නේ. ඊට පස්සේ card එකේ අනිත් පැත්තේ අංක තුනකින් යුත් security code එක තියෙනවා. security code එක තමයි ඊළඟට enter කරන් තියෙන්නේ. මේ විදිහට details ටික enter කරලා ඉවරලා pay now කියන එක තැන click කරන් තමයි තියෙන්නේ.
පොඩි වෙලාවක් යනවා ප්‍රොසෙස් වෙන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කන්ෆර්මේෂන් එකක් එනවා ඔයා පේ කරා කියලා. එතනදී ඔයා මේක ගැන දැනගත්තේ කොහොමද කියන එක ගැන එන්ටර් කරන්න තියෙනවා. එතෙන්දී ඔයාලට ඕන එකක් යූස් කරන්න පුළුවන්. මම මෙතෙන්දී referred by friend කියන තැනට ටික් කරලා ඉවරලා සබ්මිට් කරනවා. දැන් මෙතෙන්දී voucher එක අරගන්න අපි සල්ලි ගෙවලා ඉවරයි. ඊළඟට ApplyBoard website එකේ මම ඉවත් වෙලා ඊළඟට යනවා මගේ Gmail එකට. ඒ කියන්නේ මගේ එන්ටර් කරපු email එකට අදාළව email ඇවිල්ලාද කියලා බලන්න. එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් email ඇවිල්ලා නැත්නම් promotion කියන එකට ගිහිල්ලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ApplyBoard එකෙන් email එකක් ඇවිල්ලා තියෙනවා. මගේ දැන් මෙතෙන්දී email එක ඇවිල්ලා නැහැ directly. ඒ කියන්නේ promotion එක ඇතුලේ ඇති. මම එතන ඇතුලට ගිහිල්ලා click කරලා බලනවා promotion එකේ ඇතුලේ තියෙනවද කියලා. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ApplyBoard එකෙන් email එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක ඇතුලට ගිහිල්ලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති thank you for your order කියලා. ඔයාලට අවශ්‍ය නම් view your order කියන තැන click කරලා details ටික බලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් අපි order කරලා තියෙන්නේ අපේ voucher එක. මීට අමතරව ඔයාලගේ phone number එකට ඇවිල්ලා තියෙවි link එකක්. ඒ link එක enter කළා ඉවරලා account එක verify කරන්නත් තියෙනවා. මේ විදිහට link එක හරහා ගියන් පස්සේ ඔයාලට account එක activate කරගන්න පුළුවන්. voucher එක ඔයාලා enter කරපු email එක හරහා ලැබෙන දවසක් විතර ගත වෙනවා. ඒක හින්දා කිසිසේත්ම බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට මේක දවසක් වගේ ඇතුළත voucher එක ලැබෙවි email එකට. initially ආපු email එකට පස්සෙ ඔයාලට තව email එකක් ලැබෙයි voucher එක ලැබෙන්න කලින්. ඒකේ තියෙනවා පොඩි details ටිකක් send කරන්න. මම ඒක ඇතුළේ තමයි මේ යන්නේ. මට ඇවිල්ලා තියෙනවා මේ email එක ඇතුළට. ඇතුළට ගියන් පස්සෙ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගෙන් request කරලා කියනවා send කරන්න කියලා. පළවෙනිකෙන් ඒ කියන්නේ අංක එකෙන් ඔයාලා සඳහන් වෙන සිංහලෙන් කිව්වොත් business name එකයි. ඒ කියන්නේ ඔයාගේ නමයි ස්කූල් එකක් එහෙම නැත්නම් ඉන්ස්ටිටියුට් එකක් එහෙම තියෙනවා නම් ඒක තමයි සෙන්ඩ් කරන්න කියලා තියෙන. දෙවෙනි එකෙන් සඳහන් කරලා තියෙනවා ඔයාලා කෙසේ විදියකින් මේකේ පාර්ට් එකේ නේද කියලා ApplyBoard එකේ ඒක නන් කියලා තමයි දෙන්න තියෙන්නේ. මම ඔයාලට උදාහරණයක් වශයෙන් දෙන්න ඕන ඊමේල් එක යවන්න ඕන ඊමේල් එක මොකද්ද කියලා මම කියන්නම්. මේ විදිහට මම කිව්ව විදිහට ඩීටේල්ස් ටික ඒ අදාළ ඩීටේල්ස් ටික එන්ටර් කරන්න නැත්නම් රිප්ලයි කරන්න තමයි තියෙන්නේ. මම ඔයාලට ලේසි වෙන්න ඊළඟට පෙන්නනම් මොනවද ටයිප් කරන්න ඕන කියලා. ඔයාලා ඒ ටිකම ටයිප් කරාම හරි. මෙතනදී yes I confirm කියලා සඳහන් කළා. ඊළඟට එක කියන තැන ඔයාගේ නම දාන්න. ඊට පස්සේ දෙක කියන තැන ඔයා ජොබ් එක කරන තැන. එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ ෆැකල්ටිය මොකද කියන එක දාන්න. ඊළඟට I don't associated with ApplyBoard or any recruitment partner කියලා සඳහන් කළා. reply කරන්න. ඒ විදිහට යවුවාන් පස්සේ ඔයාලට මේ වගේ reply එකක්. ඊට පස්සේ ඔයාලට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මම කිව්වා විදිහට දවසක් වගේ ඇතුළත අනිවාර්යෙන් ඔයාලට voucher code ඊළඟට ලැබෙවි. දැන් බලාගන්න පුළුවන් ඔයාලට ApplyBoard එකෙන් email එකක් ඇවිල්ලා තියෙනවා. voucher code එකත් සහිත මෙතන මුලින්ම තියෙන email එක තමයි ඒක. ඒක අපේ ඇතුළට ගිහිල්ලා බලමු. ඔයාලට පේනවා ඇති මෙතන voucher code එකත් සඳහන් වෙනවා. ඒ voucher code එක තමයි අපිට PT exam එක book කරද්දී යොදාගන්න තියෙන්නේ. අපි දැන් PT website එකට යමු. එතනදී ඔයාලා සාමාන්‍යයෙන් PT academic exam එක book කරන විදිය තමයි කරන්න තියෙන්නේ. ඒකේ අන්තිම step එකේ තමයි ඔයාලට මේ voucher code එක වැදගත් වෙන්නේ. මම PT website එකේ registration සම්බන්ධයෙන් වැඩි විස්තර මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඔයා කලින් book කරලා තියෙනවා PT exam එක මෙතන rebook PT academic කියන තැන click කරලා ඉස්සරහට යන්න පුළුවන්. අලුතෙන්ම book කරන එක නේනම් check test availability කියන තැන click කරලා ඉවරලා PT academic availability කියන තැන click කරලා ඉවරලා ඔයාලට details ටික ඔයාලගේ enter කරලා ඉවරලා exam book කරන තැනට යන්න පුළුවන්. දැන් මෙතන පෙන්වන විදිහට මම rebook PT academic කියන තැන click කරලා ඉවරලා ඒ කියන්නේ කලින් book කරපු කෙනෙක් විදිහට ඉදිරියට ගියාම මුලින්ම ඔයාලට පේනවා මෙතන select කරන්න තියෙනවා language එක. ඔයාලා මේ මතක තියාගන්න ඕනේ මෙතෙන්දී language එක විදිහට ඔයාලගේ මව් භාෂාව ඒ කියන්නේ සිංහල නම් සිංහල select කරන්න, english select කරන්න යන්න එපා. මොකද මෙයාගේ accent එකත් වැදගත් වෙනවා. ඒ කියන්නේ අපේ english වැඩිලා select වුණොත් එතකොට ඔයාලා බලන්නේ quality එක ටිකක් වැඩි වෙනවා සිංහල select කරපු කෙනෙකුට වැඩිය. ඊළඟට I agree කියලා තැන් දෙකක් ටික් කරන්න තියෙනවා. එතන ටික් කරලා ඉවරලා ඊළඟට අහලා තියෙනවා කොහෙටද යවන්න ඕන කියලා department of home affairs කියන තැන තමයි මම ඊළඟ ටික් කරේ. ඊළඟට අහලා තියෙනවා PT ගැන කොහොමද දැනගත්තේ කියලා. මම ඒකට friends and family කියලා දෙනවා. ඊළඟට අහලා තියෙනවා මොන රටටද යන්න ඕන කියලා. ඒ කියන්නේ plan කරන්න කියලා මම ඒකට select කරනවා ඕස්ට්‍රේලියා කියලා. ඊළඟට මොකද්ද මෙතනින් දැන් තත්ත්වය ඔයාලගේ ඔයාගේ හොඳටම කියවෙන කියන එක තමයි එතන අහලා තියෙන්නේ. ඊළඟට ඒකෙන්දී මම working full time කියන එක තමයි දෙන්නේ. අන්තිමට අහලා තියෙනවා occupation set එක. මෙතෙන්දී ඔයාලට අවශ්‍ය occupation set එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා health set එකේද agriculture ද student කෙනෙක්ද කියන කතාවලව. මේ කිසිම එකකට ඔයාලගේ බොරුතරතර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සත්‍ය තොරතුරුම ලබා දෙන්න පුළුවන්. ඊළඟ step එකට ගියාම ඔයාලට දැන් පේනවා ඉතින් terms and condition වගේක් සඳහන් වෙනවා. ඒවා කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කෙලිම agree කියන තැන click කරලා ඉදිරියට යන්න පුළුවන්.
ඊළඟට සිලෙක්ට් කරන්න යනවා ඔයාගේ exam book කරන date එක එහෙම නැත්නම් time එක ඊට අමතරව කලින් මුලින්ම book කරන කෙනෙක් නම් මේක සමහරවිට මුලින්ම එන්න පුළුවන් ඔයාගේ date එක select කරන ඒ විස්තර ටික දැන් මම මේක rebook කරන විදිහට පස්සේ තමයි දැන් මෙතන ආවේ. එතකොට එතෙනි මං exam center 3ක් තියෙනවා ලංකාවේ. ඒ තුනෙන් ඕනම එකක ඕනම වෙලාවක් ඔයාලට book කරන්න පුළුවන්. ඉදිරියට මම book කරලා ඉවරලා ඉදිරියට යනවා. ඒ කියන්නේ වෙලාවක් select කරලා ඉවරලා ඉදිරියට යනවා. එතකොට ඉදිරියට ගියාම ඔයාලට I confirm කරලා එනවා. ඒ කියන්නේ ඔයා සිලෙක්ට් කරගත්ත මේ ටයිම් එක මේ ස්ථානේ කියන එක එතෙන්දී ඔයාලට පෙන්වනවා ඇති US$167ක් තමයි exam fee එක විදිහට සඳහන් වෙන්නේ. එතෙන්දී proceed to checkout කියන තැන මම click කරනවා කහපාටින් තියෙන. දැන් මේ ස්ටෙප් එකට ආවම තමයි මතක තියාගන්න ඕන මෙතෙන්දී තමයි අපි voucher code එක enter කරන්න අවශ්‍ය වෙන්නේ. add a voucher or promo code කියන තැන click කරන පස්සේ පල්ලෙහා වල පේනවා ඇති සුදු පාට තීරයක් එනවා. එතන තමයි voucher code එක enter කරන්න ඕන. මම දැන් මගේ email එකට ගිහිල්ලා email එකේ තියෙන voucher code එකට අදාළ code එක copy කරගන්න තමයි හදන්නේ. මම දැන් අර කලින් පෙන්නපු ApplyBoard එකේ යපු voucher code එකට අදාළ email එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන voucher code එක තියෙන එක මම copy කරගන්නවා. copy කරගෙන ඉවරලා ආය නැවතත් PT exam website එකට අර කලින් voucher code එක enter කරන්න තිබ්බ තැනට ගිහිල්ලා මම එකතන paste කරනවා. paste කරලා ඉවරලා apply කියන තැන click කරන් තියෙන ඊට පස්සේ voucher code එක enter වෙනවා. මේ විදිහට voucher code එක enter කරලා apply කරලා ඉදිරියට ගියන් පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙයිවි. estimated total due කියන තැන US dollars එහෙම නැත්නම් බිංදුවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මුදල අපි voucher එකෙන් ගෙවලා ඉවරයි. ඊට පස්සේ next කියන තැන තමයි click කරන්න තියෙන්නේ මෙතන. ඊළඟට නැවතත් ඔයාගේ exam එකේ book කරපු details ටික පෙන්නාවි. මෙතන දැන් සඳහන් වෙනවා voucher code එකත් එක්ක -167 කියලා. ඊළඟට ඔයාලා submit order කියන තැන click කරන් තියෙන්නේ. ඒ විදිහට submit order කියන තැන click කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ next step එකේදී you are booked කියලා ආවිල තියෙනවා. ඊට අමතරව confirmation email එකක් යවුවා කියලා සඳහන් වෙනවා ඔයාලගේ email address එක. ඔයාලට ඕන email වලට ගිහින් check කරලා බලන්න පුළුවන් කොහොමනත් අපි මේ කිව්ව විදිහට අඩු ගන්නට exam එක book කරලා ඉවරයි. හරි මම හිතනවා සියලු දෙනාටම නිසියාකාරව තේරෙන්නේ නැති කියලා කොහොමද PT කියන English exam එක අඩු ගන්නට book කරගන්නේ කියලා. ඔයාලට තේරුණ නැති යමක් තියෙනවා නම් ඔයාලට නැවතත් වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා comment section එකේ ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්. මම සම්බන්ධනට කලින් සියලු දෙනාගේ මිලස් ඉන්නවා subscribe කරන්න කියලා මගේ YouTube channel එක. ඉදිරියටත් මේ වගේ වීඩියෝ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක්.